ආයුබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ TechTalks YouTube channel එකෙන් ගේන තවත් වීඩියෝකට. අද කතා කරන්නේ ඔයාගේ තියෙන PC games ඔයා සෙල්ලම් කරන්න අවශ්‍ය ඕනිම game එකක් ඔයාගේ දැනට තියෙන device එකෙන් කොහොමද පාවිච්චි කරලා මේ game එකක් play කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් එක යාළුවෙක්ට හරි දැනගන්න මේ වීඩියෝ එක දැම්ම share කරන්න. ඔයාලගේ දවස මතක තුයේ comment කරන්න සහ වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක පහලින් තියෙන රත්වර subscribe button එක press කරලා මීටමත් තෙන් තියෙන notification bell එක press කරොත් තමයි ඉස්සරහටත් ඔයාලට මේ වගේ videos අනිවාර්යයෙන්ම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. වැඩි දුරටත් කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට Google Play Store හා application එකක් install කරගන්න අවශ්‍ය වෙනවා. මේ application එකේ නම තමයි NetBoom. ඉතින් මේ application එකට ගිහින් ඔයාලට තියෙන install කරගන්න. මෙතනින් සරලවම පැහැදිලි කළොත් මොකද සිද්ධ වෙන්නේ කියලා එයාලගේ තියෙන කියන්නේ මේ cloud service එකේ තියෙන එහෙම නැත්නම් මේ Google's ලට ආйти server වල තියෙන ඒ කියන්නේ එයාලගේ computers වල ස්ථාපනය කරලා තියෙන එහෙම නැත්නම් install කරලා තියෙනවා මේ අවශ්‍ය අදාළ games. ඉතින් මෙන්න මේ games එක install කරලා තියෙන එයාලගේ server වල අපිට අවශ්‍ය වෙන්නේ හොඳ connection එකක් එක්ක මොකක් හරි device එකක් විතරයි. ඉතින් මෙන්න මේ device එක භාවිතා කරලා අපේ RAM එකට අපේ storage එකට සහ අපේ device එකට ස්ථාපනය කරගන්නේ නැතුව ඔයාලට පුළුවන් මේ ඕනි games එකක් ඔයාගේ phone එකෙන් එහෙම නැත්නම් තියෙන computer එකෙන් උනත් කිසිදු ගැටලුවක් නැතුව play කරගන්න. ඉතින් මේකෙන් ගොඩ වෙලාවක් සෙල්ලම් කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට free version එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ free version එකෙන් ඔයාට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ එක email එකකින් දවසකට පැය භාගයයි. ඉතින් ඊට වැඩිය සෙල්ලම් කරන්න අවශ්‍ය නම් ඔයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේකට ප්‍රීමියම් වර්ෂන් එක ගන්න. එහෙම නැත්නම් ඔයාලට මේකට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයාලා මේක මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ලොගින් මෙතඩ් එකක් ඉල්ලනවා. මම Google sign up වෙන්නම්. Agree. ඊට පස්සේ මේක කනෙක්ට් වෙනවා ටිකක් වෙලා. හරි. දැන් මම මෙතන මොකක් හරි ඊමේල් එකක් මේ විදිහට කනෙක්ට් කරගන්නම්. හරි, ඊමේල් එකට කනෙක්ට් වෙනවා. හරි, ඊට පස්සේ ඔයාගේ සාමාන්‍ය විදිහටම ඔයාගේ දෙන පර්මිෂන් මේ විදිහට ලබා දෙන්න. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා රීචාර්ජ් කියලා එකක්. මෙන්න මෙතනින් තමයි ඔයාට වැඩිපුර සෙල්ලම් කරන්න අවශ්‍ය නම් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අපිට පොයින්ට්ස් අරගෙන එහෙම නැත්නම් මේ B කියලා සඳහන් වෙන gold balance වලින් අපිට පුළුවන් ගෙවලා ප්ලේ කරන්න. ඉතින් ඔයාට gold 100ක් තියනවා නම් පැයක් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට පැය 6ක් වගේ ප්ලේ කරන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඩොලර් 5799ක් ගෙවලා පැය 5ක් එක දිගට මේක සෙල්ලම් කරන්න. ඉතින් මේ විදිහට අයින් වුණාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් Dota 2, ඒ වගේම GTA 5, ඊට පස්සේ Fortnite, PUBG, PC එක මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම මේ විදිහට Dota 2 එක උඩින් කපාරක් මේ විදිහට ටච් කරගන්නම්. ටච් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් connect සහ free trial කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න ඒක උඩින් එකපාරක් ටච් කරන්න. මොකද අපි මෙතෙන්දී භාවිතා කරන්නේ free version එක. ඊට පස්සේ ඔයාලට මේක plain එක ඕකේ දෙන්න. හරි, ඊට පස්සේ අපි සර්වර් එකට කනෙක්ට් වුණේ මේ හොංකොං කියන සර්වර් එකට. ඉතින් අපි මේ හොංකොං කියන සර්වර් එකට තමයි කනෙක්ට් වෙලා තින්නේ. අපි මේක ඕකේ දෙමු. මේ දිහට ඊට පස්සේ නැවතත් ඕකේ ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සර්වර් එකේ දැනට 13 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කට්ටිය අයින් වෙනකන් අපිට මේ විදිහට බලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් වැඩි වෙලාවක් ඉන්න නැහැ. ගොඩක් වෙලාවට විනාඩියක් දෙකක් වගේ තමයි. වැඩිම උනොත් විනාඩි 5ක් වගේ කාලයක් තමයි යන්නේ මෙතනින් සර්වර් එක ෆ්‍රී වෙන්න. ඉතින් සර්වර් එක ෆ්‍රී වෙනකන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් 6 දෙනයි ඉන්නේ. සර්වර් එක ෆ්‍රී වෙනකන් අපිට මේ විදිහට ටිකක් වෙලා ඉන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙහෙම කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතනින් අප්ග්‍රේඩ් කරනොත්, ඉතින් අප්ග්‍රේඩ් කරනවා නම් ඔයාලට පුළුවන් යම් කිසි ගාණක් ගෙවලා මේක අප්ග්‍රේඩ් කරගන්න. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි සර්වර් එක රෙඩි. හරි, දැන් මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පේනති ටච් ස්ක්‍රීන් මෝඩ් එකක් වගේම මවුස් මෝඩ් එකක් මෙතනින් සිලෙක්ට් කරන්න දෙනවා. ඔයා OTG හරහා කීබෝඩ් එකක් හරි මවුස් එකක් හරි කනෙක්ට් කරනවා නම් ඔයාට පුළුවන් මෙතනින් මවුස් මෝඩ් එක දෙන්න. එහෙම නැත්නම් ඔයාට සාමාන්‍ය විදිහටම ටච් ස්ක්‍රීන් මෝඩ් එක ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට දැනට ටච් ස්ක්‍රීන් මෝඩ් එක මේ විදිහට ලබා දෙන්නම්. ඊට පස්සේ මෙතනින් උඩ දෙන ස්ටාර්ට් බටන් එක මේ විදිහට ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ උඩ කෑල්ලක් තියෙනවා, මේකත් මේ විදිහට අයින් කරගන්න. හරි, දැන් මේ තියෙන අපි කම්පියුටර් එක, ඒ කියන්නේ අපේ ඔන්ලයින් සර්වර් හරහා රැඳිලා තියෙන කම්පියුටර් එක. ඉතින් ඔයාලට මෙතනින් මෙන්න මේ වගේ අයිකන් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් උඩින්ම තියෙනවා ඔයාගේ නෙට්වර්ක් ස්පීඩ් එක. එතනින් යට තියෙනවා ඔයාගේ දැනට තියෙන මිලි සෙකන්ඩ් ගන්න. එහෙම නැත්නම් අපි පින් එක කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න එක තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපිට කීබෝඩ් එකක් ඕනි. කීබෝඩ් එකක් ගන්න කරන්න තියෙන්නේ. මෙන්න මේ අයිකන් එක ඔයාලට පේනවා ඇති. එකපාරක් මේක උඩ මෙහෙම ප්‍රෙස් කරාට පස්සේ ඔයා මෙන්න එතන
බටන් එකට අයි නෝ කියන ක්‍රම විදිහට දීලා ඔයාලා බලා ගන්න පුළුවන් පැත්තකින් තියෙන ලොග් අවුට් ඒ වගේම virtual keyboard කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙතනින් virtual keyboard ගිහින් ඔයා කැමති keyboard එක select කරගන්න. ඉතින් මට ගේම් එක play කරලා පෙන්නන්න බැරි හින්දා මම දැනට මෙතනින් පළවෙනියට තියෙන keyboard එක මේ විදිහට තෝරගන්නම්. මේ තියෙන ඔයාගේ computer එකට අදාළ keyboard එක. ඉතින් ඔයාලට mouse එකක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මොකද PC game එකක් සෙල්ලම් කරනවා කියන අනිවාර්යයෙන්ම keyboard එකයි mouse එකයි ඕනි. මෙතනින් මේ විදිහට keyboard එක press කර කර අතින් touch කර කර ඔයාට කවදාවත් game එක play කරගන්න බෑ. පුළුවන්. හැබැයි අමාරුයි. මේක මෙන්න ඉදිරිය අයින් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් games ගොඩක් වර්ග තියෙනවා. විශේෂයෙන් GTA 5 ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් Apex Legend එක ඒ වගේම Fortnite ඒ වගේම අපිට Steam එකේ ලොගෝ එකත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට Steam එකට මෙතනින් register වෙන්න සහ sign up වෙන්න පුළුවන්. ඊට පස්සේ Assassin's Creed තියෙනවා. ඉතින් විශේෂම දේ අපිට ඕනිම computer එකට තියෙනවා this PC එහෙම නැත්නම් my computer කියලා. ඒ වගේම Google Chrome එක තියෙනවා. ඒ වගේම recycle bin එක තියෙනවා. ඉතින් recycle bin එකෙන් වෙන දේ මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. වඩ තියෙන recovery කරගන්න. ඉතින් මේ විදිහටම තියෙනවා. අපි මෙතනින් පොඩ්ඩක් my computer කියන එකට ගිහින් බලමු. ඉතින් my computer වලට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය විදිහට computer එක තියෙන දේක්. ඉතින් මම මෙන්න මේ කැලේ මේක පොඩ්ඩක් පැත්තකට දාගෙන මම මේ page එක මේ විදිහට ලොකු කරගන්නවා. හරි. ඉතින් ඔය ලොක් කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය computer එකක තියෙන දේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් මම මේ විදිහට අයින් කරගන්නම්. සාමාන්‍ය computer එක අපි right click කරනවා. ඉතින් මෙන්න මේ right click කරනකොට අපිට අවශ්‍ය වෙනවා මේ right click කරන්න. ඉතින් මෙතෙන්දී අපිට right click කරන්න mouse එකක් නැහැ. ඉතින් අපි කරන්න ඕනි double tap කරන එක. මම මෙතනින් මේ truck simulator කියන එක මෙතනින් පොඩ්ඩක් search මේ press කරගන්නම්. ඔයාලට පේනවා ඇති Steam එක updating වෙනවා. යම් කිසි megabyte ප්‍රමාණයක් යනවා මෙන්න මේ වැඩේට. ඉතින් ඔයාලට මේකට unlimited data එහෙම නැත්නම් මාකරි time based package එකක් අවශ්‍ය වෙනවා. මොකද සාමාන්‍ය දුරට මෙගාබයිට් ගානක් ගිගාබයිට් ගානක් ඔය ගොඩක් කියලා සෙල්ලම් කරනවා නම් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට විශේෂයෙන් හච් එහෙම නැත්නම් ඉටිසලාට් වල මොබිටෙල් වල වගේ අපිට unlimited time base බලා ගන්න පුළුවන්. අනිත් ඒවා නම් අපිට ගොඩක් දුරට limited time base package තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මේ වගේ මොකක් හරි sim එකක් භාවිතා කරනවා නම් ඔයාට ගොඩක්ම වාසි වෙයි computer එකක් නැතුව. ඔයාගේ දැන තියෙන අතේ තියෙන device එක භාවිතා කරලා මේ වගේ game එකක් play කරගන්න පුළුවන්. ඉතින් මම මේක පොඩ්ඩක් මේ විදිහට අප්ඩේට් වෙන්න දෙන්නම්. මට Steam එකේ account එකක් නැහැ. මොකද computer එක අපි use කරන්නේ නැති හින්දා. ඉතින් Steam එකේ account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ games own එකක් play කරන්න. මොකද අපිට Steam එකෙන් ගන්න වෙනවා. ඉතින් Steam එකෙන් මෙතන පෙන්නුවත් මෙතන Steam එකට අපි buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ හේතුවට ගොඩක් application හැම එකක්ම නෙමෙයි මේ Steam එකට අදාළ ඒවා විතරක් අපිට බලා ගන්න පුළුවන්. මට Fortnite account එකකුත් නැහැ. ඉතින් Fortnite එක වගේ නම් ඔයාලට free ගෙවන්නේ නැතුව ෆ්‍රී මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහට ඔයාලට සෙල්ලම් කරන්න තියෙන්නේ ග්‍රැෆික් වලට ඕනිම quality එකකින් play කරගන්න පුළුවන්. විශේෂයෙන් phone එක අනුව, ඒ කියන්නේ ඔයාගේ device එක අනුව. ඉතින් කිසිවතු lag වෙන්නේත් නැහැ. ඉතින් මේකටත් Steam එකේ account එකක් ඉල්ලනවා. ඉතින් Steam එකේ account එකක් නැති හින්දා මම මේ විදිහට අයින් කරගන්නම්. අපි බලමු Steam එකට අදාළ නැති ෆ්‍රී ගහන්න පුළුවන් game එකක් තියෙද කියලා. ෆ්‍රී ගහන්න පුළුවන් game එකක් බලමු මේක. ඒකත් Steam එකට අදාළ දෙයක්. ඇත්තටම මම PC games වැඩි play කරපු නැති නිසා Steam එකේ තියෙන games මොනවද කියලා හරියට දන්නේ නැහැ. ඉතින් මේකත් Steam එකට අදාළයි. Fortnite Epic Games. ඉතින් මේකට වෙනම account එකක් හදන්න ඕනි. ඉතින් account එකක් හදන්න time නැති හින්දා අපි පොඩ්ඩක් බලමු වෙන මොනවද තියෙන්නේ කියලා. උඩම තියෙනවා Watch Dogs 2 එක. මේක උඩ අපි right click කරන්න ඕනි. ඒ කියන්නේ double tap කරන්න සිද්ධ වෙනවා. මේකත් Steam එකට buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට Steam එකේ account එකක් තියෙනවා නම් සමහර විට ඔයා buy කරපු account ඇති මෙන්න මේව හරහා විශේෂයෙන් ඔයාලට කලින් මොන හරි buy කරපුවා තියෙනවා නම් ඔයාලට මෙතනින් ඒ වෙලාවට free විදිහට බලා ගන්න පුළුවන්. බලමු මේක load වෙනවද කියලා උඩ browser එක මේක අයින් කරගමු. වෙන තියෙනවා මෙතනින් Rainbow Six එක. අපි මේක පොඩ්ඩක් press කරගමු. මේකත් Steam එකට අදාළ දෙයක්. ඉතින් Steam එකට අදාළ දේවල් විතරයි මට මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. මම ඔයාට ඊළඟ වීඩියෝ එක විදිහට, ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ මේ විදිහට නැතුව අපිට විශේෂයෙන් Far Cry ඒ වගේම Ghost Recon වගේ games අපිට buy කරන්න අවශ්‍ය නැහැ.
මේ ඔබට සිම්පල් විදිහට ප්ලේ කරගන්න පුළුවන්. හැබැයි මේකට අනිවාර්යයෙන්ම කීබෝඩ් එක සහ ඔයාගේ මවුස් එක කනෙක්ට් කරන්න සිද්ධ වෙනවා ඔයාගේ ඩිවයිස් එකට. ඉතින් මම මේ වීඩියෝ එකත් ඉස්සරහට අරන් එන්නම්. පාක්කයි විතරක් නෙමෙයි. එතෙන්දී අපිට වෙනම ඇප්ලිකේෂන් එකක් බලා ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක නෙමෙයි. ඉතින් මෙන්න ඇප්ලිකේෂන් එක භාවිත කරලා ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට ගේම්ස් ප්ලේ කරගන්න. ඉතින් මේක try කරලා බලන්න. කාගේ හරි වැඩ කරේ නැත්නම් ඇත්තට මේක බොරුවක්. මේක වැඩ ගන්නව ඔයාලට පුළුවන්. වැඩ දුරටත් මොනව හරි ඕන නම් YouTube එහෙම නැත්නම් Google search කරලා මේ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් clouds gaming කියන්නේ මේ වෙනකොට ටිකක් ජනප්‍රිය ටිකක් නෙවෙයි ලංකාවේ නම් තාම ජනප්‍රිය නැහැ. ගොඩ දෙනෙක් දන්නෙත් නැතිව ඇති. පිට රටවල ගොඩක්ම ජනප්‍රිය gaming system එකක් තමයි මේ clouds gaming. මොකද අපේ computer එකට එහෙම නැත්නම් අපේ phone එක අදාළ වෙන්නෙම නැහැ. අපිට ඕනේ මොකක් හරි internet access කරන්න පුළුවන් device එකක් විතරයි. ඉතින් මේ clouds gaming service එක තවදුරටත් ඉස්සරහට බලා ගන්න පුළුවන් free version සහ ගොඩක් ඒවා. ඉතින් මේක ගෙවල ගත්තොත් ඔයාලට එක දිගට පැය කිහිපයක් වුණත් සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් මම කලින් කිව්ව විදිහටම දවසකට එක ඊමේල් එකකින් පැය භාගයේ ෆ්‍රී සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව එකක් තියෙනවා. මේකේ අපිට ෆ්‍රී බලා ගන්න නම් මේක ඊට වැඩි සෙල්ලම් කරන්න පුළුවන්. මේකේ අපිට ෆ්‍රී බලා ගන්න නම් ඇඩ්වර්ටයිස්මන්ට් පහක් පෙන්නනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් පහ අපිට බලන්න සිද්ධ වෙනවා. අපි ඒ ගැන වැඩිදුර විස්තර ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහටම ඔයා ගේම්ස් ටිකක් try කරලා බලන්න. වැදගත් නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ විදිහට ගේම් සෙල්ලම් කරනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා මීටමත්යෙන් තියෙන notification bell එක press කරොත් තමයි ඉස්සරහට තාට මේ වගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් තවත් දවසක තවත් තාක්ෂණික වීඩියෝ එකකින් හමු වෙමු. අපි TikTok තවත් වීඩියෝ එකකින් හමු වෙමු.